දැන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් පරිසර හානිය පිළිබඳ ඇතුළත් වාර්තාවක් ලබලා දීලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් මොකද දීලා නැහැ සර්. පුවත්පත්වල එහෙම ප්‍රචාරණය වුණාට අපිට ඒ වගේ වන්දියක් සම්බන්ධයෙන් දැනුවත් කළා නැහැ. අපිට වන්දියක් ලබා ගැනීම සඳහා සාමාන්‍ය රටේ නීතිය නම් තියෙන වසර දෙකක් තුලනේ. එහෙමයි සර්. ලබා ගන්න තියෙනවා කියලා. ඒතොර ඒ තව දින 40 ගානකින් වගේ වසර දෙක ඉවර වෙනවා. ඒක ඉතින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉතින් සර් ඒ සම්බන්ධයෙන් සොයලා බලන්න ඕනේ. ඉතින් නඩුවක් දානවා නම් ඉතින් හානිය සම්බන්ධයෙන් නඩුවක් දානවා නම් අවුරුදු දෙකක් ඇතුළත නඩුවක් යුතුයි. ඔව්. හැබැයි ඒ සම්බන්ධයෙන් ඒකට මූලික පියවරක් හැටියට ඒ ක්ලේම් එක දැනුවත් කරන්න ඕනේ. ඉතින් එහෙම ඉදිරිපත් කිරීමකින් තොරව අපිට ඒ සම්බන්ධයෙන් සර් කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒ වගේම ක්ලබ් එකකින් සර් ඒ අවුරුදු 2022 ඔක්තෝබර් මාසෙත් ක්ලබ් එකකින් උත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ගැන සාකච්ඡා කෙරුවා. අපි ඉල්ලා සිටියත් මේ වගේ ක්ලේම් එක සම්බන්ධයෙන් කිසිම ලේඛනයක්වත් දීලා නැහැ. කුල කැල්ලක්වත් දීලා නැහැ. දැන් නැවට ළඟාවීම සඳහා පරීක්ෂණ කටයුතු කරන්නට නැවට ළඟාවීමට අවසර දීලා නැහැ කියලා ප්‍රශ්නයක් එනවා. ඒ සම්බන්ධයෙන් ස අපිට දීලා තියෙන උපදේශ අනුව දැන් එතන ඇත්තටම භයානක තත්ත්වයක් තිබ්බා. ඉතින් ඒ භයානක තත්ත්වය මත තමයි අපි කිව්වේ ඒ සම්බන්ධයෙන් ළඟා වෙන්න බෑ කියලා. ඒක එකක්. අනිත් එක තමයි ස නැව ගෙනියන්න කොන්ට්‍රැක්ටුව තිබ්බේ ෂැන්හයි සල්වේජ් කියන ආයතනෙ. දැන් ඒ රෙක්‍රූමර් මේ කොන්ත්‍රාත්වත් ඒකේ කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළා. ඒ ඔක්කොම ස සම්මත කළා තමයි ඒකට ඇතුළු වුණේ. දැන් ඒකෙන් නැව අපිට අයත් නැහැ. දැන් ඒකේ අයිතිභාවය තියෙන්නේ ස ෂැන්හයි සල්වේජ් ආයතනෙට. ඉතින් දැන් ඒ නැව සම්බන්ධයෙන් අපිට කිසිම ක්‍රියාමාර්ගයක් සම්බන්ධයක් නැහැ. දැන් ක්ලබ් එක පැත්තේ විතරක් බලන එක සාධාරණ නැහැ. ආණ්ඩුවේ පැත්තෙන් උත් මේ වගේ ප්‍රශ්න ඇති වුණාම ඒ සම්බන්ධයෙන් සොයලා බලන්න. දැන් මේකට පස්සේ දැන් අපි ලියුම් ලියලා තිනවා මේකේ නෛතික தත්ත්වය මොකද්ද? නීතිමය தත්ත්වය මොකද්ද? ඒ සම්බන්ධයෙන් අපිට කිසිම විසඳුමක් නැහැ. දැන් ක්ලේම් එකක් දුන්නම අපිත් ඒක බලලා තමයි අපි ඔස්ට්‍රේලියන් ලෝයර්ස්ලා ඉන්න ඒගොල්ලොටත් කියලා තමයි අපි ඉදිරිපත් කරන්නේ. ඒ ප්‍රොසෙස් එක අනුව ඉදිරියේදී නඩු පවරන කලින් ඉදිරිපත් ඒ කාලය ප්‍රමාණවත්. කාලය අපි ඉදිරිපත් කරනවා. අපි මොකද මෙතන සභාපතිතුමා වෙන්නේ මේ කාලය මදි ප්‍රශ්න වෙන්නේ සෑහෙන කාලයක් මේ වාර්තා පිළියෙල කරන්නත් අරගෙන තියෙනවා. ජනවාරි 16 වෙනිදා ලබා දුන්නයි සමහරක් තමයි මෙතන හැමෝම ඉස්සරහ පිට කැමති නැහැ හැමදේම කතා කරන්න. නමුත් නඩුවට එන මේකක් ඉතින් අපි ඒක ඉදිරිපත් කරනවා තව දින කීපයක් ඇතුළත. මෙතන කතා කරන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි මතක තියාගන්න. මොකද නෝමලි තියනවාද නීතියක් එහෙම එකක් නැහැ. දැන් අවශ්‍ය ඒගොල්ල නීතිපතිවරයා විදිහට එතුමාගේ මතය අපි ඒ අදාළ දිනයට කලින් නඩු පවරන්න කටයුතු කරනවා.